කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද අපි හදන්නේ ලේසියෙන් හදාගන්න පුළුවන් රස ලසාඤ්ඤා එකක් මේ රෙසිපි එක ටැකල් කරන්න ලොකු ගේමක් නන් නෙමේ මේ රස ඩිෂ් එක බොහොම ඉක්මනින් හදාගන්න පුළුවන් අනික මේ සීත කාලෙට නියම කම්ෆර්ට් ෆුඩ් එක එහෙනම් කෙලින්ම වැඩේට බහිමු ඉස්සල්ලාම අපි අපේ බෙෂමෙල් සෝස් එක එහෙම නැත්නම් වයිට් සෝස් එක හදා ගන්න පටන් ගමු. කිරි මිලිලීටර් 800ක් මදගින්නේ රත් වෙන්න දාගෙන මේකට එකතු කරගන්න බේ ලීව්ස් දෙකක් ඒත් එක්කම කුඩු කරගත්ත සාදික්ක එහෙම නැත්නම් නට්මෙග් බොහොම පොඩ්ඩයි ඕනේ තේ හැඳි කාලක් විතර. මේකට පොඩි විස්ක් පාරක් දීලා අඩු ගින්දරෙන් අර බේ ලීෆ් එකේ රහ කිරියකට ඉන්ෆියුස් කරගමු විනාඩි 15ක් 20ක් විතර. හොඳට ඇහැ ගහගෙන ඉන්න. මොකද කිරියක අඩිය අල්ලන්න බලයි. ඒක නිසා නිතර විස්ක් කරගන්න. දැන් හොඳට රත් වෙච්ච pan එකකට olive oil මේස හැඳි දෙකක් දාලා chop කරපු ලූණු ගෙඩි දෙකක් හිමින් බැදගමු. ලුණු සොෆ්ට් වෙලා රන් වන් පාට වෙනකොට එහෙම නැත්නම් කැරමලයිස් වෙනකොට මේකට එකතු කරගන්න චොප් කරපු ගාලි. තව විනාඩියක් මේක හොඳට බැදගෙන මේකට එකතු කරගන්න මින්ස් මීට් ග්‍රෑම් 500ක්. මෙතන මම පාවිච්චි කරන්නේ බීෆ්. නමුත් මේකට ලේසියෙන් චිකන් මින්ස් මීට්, ටර්කි මින්ස් මීට් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් ලිපේ රසනේ වැඩි කරගෙන මස් එකත් හොඳට බැදගන්න. මේක හොඳට බැදුනට පස්සේ ස්මෝක් පැප්‍රිකා තේ හැන්දක් මේකට එකතු කරගන්න. ඊළඟට අපි චොප් ටොමාටෝ ටින් එකක් දාගමු. මේකත් හොඳට මිශ්‍ර කරගෙන ඊට පස්සේ අපේ හිස් චොප් ටොමාටෝ ටින් එකෙන් භාගයක් පිරෙන්න වතුර ප්‍රමාණයක් අපේ මීට් සෝස් එකට එකතු කරගමු. අමතක කරන්න එපා කිරියක මේ මීට් සෝස් එක සිම්පල් බොලොනියස් රෙසිපි එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම එළවලු කන්න හොර පොඩි කට්ටිය ඉන්නවා නම් ගෙදර ඒගොල්ලන්ට නොතේරෙන්න ග්‍රේට් කරපු කැරට්, ලීක්ස්, සෙලරි, බෙල් පෙපර් මේ මීට් සෝස් එකට එකතු කරගන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ රසයට සීසන් කරන්න. ලුණු පොඩ්ඩකුයි, ගම්බිරිස් පොඩ්ඩකුයි එකතු කරගෙන. දැන් මීට් සෝස් එක රෙඩි. දැන් බෙෂමල් සෝස් එක හදලා ඉවර කරගමු. වෙනම මදගින්නෙන් රත් වෙච්ච pan එකක බටර් ග්‍රෑම් 50ක් දියවෙන්න දෙන්න. දියවුණාට පස්සේ මේකට එකතු කරගන්න පිටි ග්‍රෑම් 50ක්. මේක හොඳට විස් කරගන්න විනාඩි 2-3ක් විතර. අර පිටි රහ යනකම්. ඊට පස්සේ සිව් එකක් පාවිච්චි කරලා අපේ කිරි මික්ස්චර් එක මේකට එකතු කරගෙන ලිප ඊට පස්සේ ඕෆ් කරගෙන හොඳට විස් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ ටේස්ට් එකට ලුණුයි ගම්බිරිස් වලින් ඕගොල්ලොන්ගේ බෙෂමෙල් සෝස් එක සීසන් කරන්න. දැන් අපේ ලසාඤ්ඤා එක හදමු. යටට බෙෂමෙල් සෝස් පොඩ්ඩක් දාගෙන ලසාඤ්ඤා ෂීට් ලේයර් එකකින් කවර් කරලා ඊළඟට මීට් සෝස් ලේයර් එකක් දාමු. ඊට උඩින් වයිට් සෝස් ලේයර් එකක්, ග්‍රේට් කරපු චීස් සහ පාමසන් උඩින් ඉහන්න. ඒ ස්ටෙප්ස් ටික නැවත එක සැරයක් රිපීට් කරලා මේකට උඩින් තව ලසාඤ්ඤා ෂීට් ලේයර් එකක් එකතු කරගන්න. මේක ඊට පස්සේ වයිට් සෝස් වලින් කවර් කරලා ග්‍රේට් කරපු පාමසන් ඊළඟට ග්‍රේට් කරපු චීස් උඩින් ඉහා ගන්න. මම මෙතන ග්‍රේට් කරපු චීස් ග්‍රෑම් 400කුයි පාමසන් ග්‍රෑම් 100කුයි පාවිච්චි කරේ. දැන් ලසාඤ්ඤා එක බේක් වෙන්න දෙන්න විනාඩි 20ක් 25ක් විතර සෙල්සියස් අංශක 180ට රත් වෙච්ච අවන් එකක. චීස් එකත් උඩින් හොඳට ග්‍රිල් වෙනකම්. මොනාද කියන්නේ වැඩේ ලේසිනේ ලේසි වගේම පට්ටරහයි ඉතින් පොඩි ලයික් එකක් දාන්නකෝ ෆිට් එකට සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ මාව Facebook එකේ Instagram එකේ ෆලෝ කරන්නකෝ ආයේ ඉක්මනින් හම්බ වෙමුකෝ ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් ආයේ ළඟදිම හම්බ වෙමු එතකන් peace